අපි මීට සති පහකට කලින් රටේ සංචරණ සීමා පැනෙවුවා නම් අපිට පැහැදිලි ලෙසම දවසකට සිද්ධ වෙන මරණ ප්‍රමාණය 20ක් වගේ මට්ටමට වෙනකොට මේ වසංගතයේ යන දිශාව සහ ඒ නිසා සිදුවෙන මරණ අඩු කරගැනීමේ හැකියාවක් තිබුණා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි දැනට ප්‍රමාද වැඩි කියලා. මොකද තාම අපි මේ වසංගතයේ උච්චම අවස්ථාවට ඇවිල්ලා නැහැ. මේ වෙලාවේ වුණත් අපි නිෂ්ක්‍රීය මාර්ග ගත්තොත් අපිට පුළුවන් මේක ඉතාමත් උච්ච අවස්ථාවක් යන්නක නවත්තන්න. දැන් එතෙන්දී අපි දැනට අපි යෝජනා කරනවා වෛද්‍ය ශාස්ත්‍රයේ බොහෝ දෙනෙක් සති දෙකක් සංචරණ සීමා පනවලා අපිට මේ දේ කරන්න පුළුවන් කියන එක. හැබැයි ඇත්තම කියනවා නම් දෙකක් සංචරණ සීමා පනවලා අපිට කරන්න පුළුවන් වෙන්නේ මේ වසංගතය යම් තාක් දුරකට පාලනය කර ගැනීම විතරයි. අපිට වසංගතය නැවත හරවා ගැනීමක් මේක අර මුදුනට යන ප්‍රමාණය මේ මුදුනේ දවසකට 80ක් හෝ 100ක් මරණ වෙන එක දවසකට 50ක හෝ 60ක ප්‍රමාණය පවත්වා ගැනීම අවශ්‍ය නම් අපිට සති දෙකක් නෙමෙයි සති හතරක කාලයක් මේ සංචරණ සීමා පරවන්න වෙනවා. ඒකට හේතුව මේ සංචරණ කාලය අවම කරලා තියෙන අතරතුරදී පවුලේ අනිත් අයට මේක අනිවාර්යෙන් බෝ වෙනවා. එතකොට මේ පවුල තුල මේක දෙවතාවක් වගේ බෝ වීම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අපි සති දෙකක් මේක වහලා තිබ්බොත් එහෙම අපි සති දෙකකින් පස්සේ නැවත සංචරණ සීමා අයින් කරාම දැනට ඉන්නට වඩා වැඩි ප්‍රමාණයක් එළියට යන්න පුළුවන් රෝගයක් තියෙනවා. අන්න ඒක නවත්තන්න තමයි ඒ දෙවෙනි වතාවේ රෝගය ඇතිවීම ඇතිවෙච්ච අයගෙත් රෝගය ප්‍රචාරණය වීම නවත්තන අවස්ථාව වෙනකන් ඉඳලා තමයි සංචරණ සීමා ඉවත් කරන්න ඕනේ. එහෙම කරොත් විතරයි අපිට මේක නැවත හරවා ගැනීමක් කරන්න පුළුවන් වෙන්නේ. මෙවැනි වැදගත්කමක් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.